ආක්ෂණවල අයිබෝන් කියලා පිළිගන්න එස්එල් ප්‍රොටින් වීඩියෝ channel එක. ප්‍රායෝගිකදලන්නේ අපේ YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ එක කරලාදී YouTube පාඩම කියලා. ඉතින් මේ YouTube පාඩමේ පළවෙනි එපිසෝඩ් එකත් එක තමයි මම එකතු වෙලා ඉන්නේ. අද එපිසෝඩ් එකත් කතා කරන්න යන්නේ කොහොමද ලේසියෙන් Google account එකක් හදාගන්න එක. ඔය YouTube channel එක පටන් ගන්න තිනවනම් ambition එක ඉතින් මම මුලින්ම කරනවානේ Google account එකක් හදාගන්න. ඉතින් හරියටම Google account එකක් හදාගන්න ඉඩ කියලා දැන් තමයි අද වීඩියෝ සම්බන්ධ වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ එකතු වෙලා ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ හරියටම Google account එකක් හදාගන්න කොහොමද කියලා දැනගන්න. ඉතින් ඔය තාම තවද ඉතින් subscribe කරලා නැත්නම් ඔය button එකන click කරලා subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම share කරන්න නැත්නම් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක කියලා බලමු කොහොමද මේම ඔයාගේ Google account එක ඒකින් හදාගන්න කියලා. Right, අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් මුලින්ම Google Chrome යන්න. Chrome browser එක මේ විදිහට open කරගත්තා. ඊපස්සේ ඔයාලට පේනදි මේගොල්ලෝ අයිනෙන් ඔයා දැන්ටවත් Google account එක create කරලා නම් තියෙන්නේ. ඔයාලට මේ විදිහට පෙන්නයි add another account කියලා. එහෙම නැත්නම් ඔයා මේ අයිනෙන් තියෙන රවුම click කරලා ඒක ඇති ඔයාලට ඕ වගේම add another account එක ඔයා දැන්ට create කරලා නැත්නම් ඒක click කරන්න. ඊපස්සේ ඔයා දැනට මේව create කරලා තියෙන Google account වෙන්නයි ඒ වගේම ඔයාට අලුතින් එකක් හදන්න ඕන නම් මේ use another account කියන එක click කරන්න. ඊපස්සේ ඔයාට මෙන්න මෙතන දෙනවා email or phone කියලා. අන්න එතන ඔයා පල්ලෙහෙන් තියෙන create account කියන තැනට යන්න. එතනදී ඔයාට දෙන්න පුළුවන් මේ for my self කියන එක to manage my business එකත් ඔයාට දෙන්න පුළුවන්. බෑවා for my self කියන එක දෙන්න. නැත්නම් ඔයාට business account එකක් තමයි create වෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන first name last name කියලා තියෙනවා. මේක ඔයාගේ Google account එකේ නම නෙමෙයි. මේ ඔයාට තියෙන ඔයා පාවිච්චි කරන විදියට මෙතනට ඔයා කැමති නමක් දෙන්න. මෙන්න මෙතන තියෙන ඔයාට ඔයා Google account එකේ නම දෙන්න. ඉතින් ඔයාට මෙතනට ඔයා Google account එක create කරන දෙන නම දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදියට මගේ Google account එකේ නම දුන්න. ඊට පස්සේ ඔයාට බලන් password එකක් create කරන්න. ඉතින් මම password එකකුත් create කරලා මේ විදියට දෙනවා. ඔයාට මේ password එක ටිකක් අකුරු ගොඩකින් දෙන්න සමාන අකුරු වලින් දෙන්න නැතුව. ඉතින් ඒ වගේම ඔයා මෙන්න මෙතනත් මේ password එක confirm කරන්න. ඒ කියන්නේ ඒක නැවතත් පිටපත් කරන්න. ඔයා හරියටම password එක confirm කරාට පස්සේ ඔයාට මේ next button එක උඩ click කරන්න පුළුවන්. මම ඊට පස්සේ මේ next button එක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ phone number එකක් දෙන්න මේක recovery කරගන්න. ඉතින් ඔයාට ශ්‍රී ලංකා කියලා තෝරලා ඔයාට තියෙන ෆෝන් නම්බර් එකක් දෙන්න. අපි මේ ෆෝන් නම්බර් එක දෙන එකේ වාසිය තියෙන්නේ අපිට මේ ෆෝන් නම්බර් එකට තමයි මේ Google account එක create වෙන්නේ. ඒ වගේම ඔයාට මේ recovery email address කියන එකේදී ඔයාගේ මේ email address එක delete වුණොත් ඔයාට දෙන්න පුළුවන් වෙන email address එකක් ඔයා දෙන්න. එනවා දැන්ට create කරලා තියෙන email address එක මෙතන දෙන්න. ඔයාට හදිස්සියකදී ඔයාගේ email address එකේ password අමතක වුණොත් ඔයාට මේ විදිහට මේ password එක මේ email එක මාර්ගයෙන් හොයාගන්න පුළුවන්. හරි, අපි දැන් එතනට recovery email එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා තියෙන month කියලා අන්න එතන ඔයාගේ birthday එකේ month එක දෙන්න. ඉතින් මම මේ විදිහට මෙන්න මෙහෙම birthday එකේ month එක දෙනවා. month එක සහ day එක සහ year එක දෙනවා. බලන්න පුළුවන් මේ gender කියන දෙනේ ඔයගොල්ලෝ female කෙනෙක් නම් female තෝරන්න, male කෙනෙක් නම් male තෝරන්න. ඊට පස්සේ ඔයාට තියෙන මේ next button එක උඩ click කරන්න. ඔයා හරියටම බලන්න ඔයා මේ save කරලා තියෙන මේවා හරියටම තියෙනවා දීලා ඊට පස්සේ ඔයාට පුළුවන් මේ next button එක උඩ click කරන්න. ඉතින් මේ වගේ next button එක උඩ click කරාට පස්සේ ඔයාට පේන්නේ නිල් පාට වෙලා අපේ layout එක අලුත් layout එකට යනවා. මෙතන තියෙන privacy වගේක් ඔයා මේ privacy වලට agree වෙන්න ඕනේ. ඉතින් ඔයාට තියෙන මේ I agree කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ප්‍රයිවසි වලට ඇග්‍රී වෙලා ඔයාට අලුත් Google account එකක් create කරන්න. දැන් ඔයාට පේනත් අපි අලුතින් Google account එකට ආවා. ඉතින් මෙන්න මේ අයින button එක උඩ click කරාම ඔයාට මේ අපි දැන් create කරපු Google account එක create වෙලා තියෙනවා. ඊට පුළුවන් මේ manage your Google account එක උඩ click කරන්න. එතකොට ඔයාට පේන ඇති අපි සාර්ථකව Google account එකක් create කරන් තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් අපි මේ විදිහට තමයි මේ Google account එක create කරගන්නේ. ඉතින් ඔය අද පාඩේ මොනවද ඉගෙන ගත්තන අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඒ වගේම share කරන්න අමතක කරන්න එපා. යාළුවන්ටත් මේ ගැන දැනගන්න.
ඉතින් අපේ channel එකෙන් SL Pro TV channel එකෙන් අලුත් videos ගොඩක් ඔයගලන්ට ගේනවා tech ගැන දැනගන්න. ඉතින් ඒකෙන්ද හැමෝම අනිවාර්යෙන් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට සමුගන්නම් tech ගැන තවත් අලුත් video එකක් ළඟදීම ගේනවා. ඒගොල්ල හැමෝටම සුබ දවසක්.